ඇයි පුතේ ඔයාට ඒ දරුව අතාරින්න බැරි? අම්ම එහෙම අහද්දි මගේ ඇස්වල කඳුළු පිරුණා. මගේ මුළු හදවතම කඩාගෙන වැටුණා වගේ දැනුණා. ඒ පවුල අපිට ගැලපෙන්නේ නැහැ පුතේ, තේරුම් ගන්න. මට මහා අසරණකමක් දැනුණා. මමයි තාත්තයි ඔයාට නරකක් කරන්න හිතාගෙන මෙහෙම කතා කරනවා නෙමෙයිනේ. ටිකක් බුද්ධිමත්ව කල්පනා කරලා බලන්නකෝ පුතේ. අනේ අම්මේ, මට කියාගන්න පුළුවන් උනේ ඒ වචන ටික විතරමයි. මගේ ගෑනු ආත්මය දිය වෙලා ගලාගෙන ගිහින් මගේම උකුරේ හිර වුණා වගේ වේදනාවකින් මාව ගොළු වුණා. අපි ඔයාට ගැළපෙන මනමාලේ කොයමු? ඔය ළමයා ගැළපෙන්නේ නැහැ පුතේ. මට යව අතාරින්න බෑ අම්මේ. මොන වශියත් ඒ ඉංගන කොල්ල උඹට කරේ කියපංකෝ. මට ඇඬුණා. නවත්තපන් ඇඬිල්ල. උඹ ඔය වැඩකට නැති කොල්ල අතාරින්න මොනේ. එච්චරයි. බෑ අම්මේ. මට කවදාවත් ඒක කරන්න බෑ. එහෙනම් ඉතින් උඹ මේ අම්මයි තාත්තයි නෑ කියලා හිතාගත්තටත් කමක් නෑ. මාව ඒ තරම් අසරණ කරන්න එපා අම්මේ. මම මගේ අත් දෙකෙන්ම අම්මගේ වැලමිට තද කරලා අල්ලගෙන බිම බලාගෙන හිටියා. ඇයි කියන්නකෝ, ඒ කොල්ලව අතාරින්න බැරි? එයාගේ හදවතේ අම්ම කියන මනුස්සය වෙනුවෙන් වෙන් කරගෙන ඉඳපු කොටසේ අම්මේ මම ජීවත් වෙන්නේ. අම්ම මගේ නිකටෙන් අල්ලලා මගේ ඔළුව ඉස්සුවා. මොකක්ද කිව්වේ? ඔව් අම්මේ, එයා කවදාවත් අම්ම කෙනෙක්ගේ ආතරේ විඳලා නැහැ. අවුරුදු 25ක් පුරාවට එතන තිබිලා තියෙන හිස් තැනක්. ඉතින් උඹ දැන් ඒ කොල්ලගේ අම්මද? අම්ම කවදාවත් මාව තේරුම් ගන්න එකක් නැහැ. මට ඒ වෙලාවේ හිතුනේ එහෙමයි. මාස කීපයක් අතීතයට. මිහි, මොනවද අහස දිහා බලාගෙන කල්පනා කරන්නේ? අහසේ ඇත්තටම සුරංගනාවියෝ ඉන්නවද? ඔව්. කොහොමද හරියටම දන්නේ? මගේ අම්මා ඉන්නේ එහෙ. පුංචි කාලේ තාත්තා තමයි කිව්වේ. එයාව මතක් වෙති දුකයි නේද? මතක් වෙන්නවත් මතකයක් නෑනේ මිහි. දුකක් නම් තියෙනවා. සමහර විට ඒක දුකක් නොවෙන්නත් පුළුවන්. හැබැයි අම්මා හිටියනම් කොහොම වෙයිද කියලා කවදාවත් හිතිලා නැද්ද? ඉස්කෝලේ කාලෙවත් හිතුණා. හැමදාම හිතුණා. එයා හිටියනම් ජීවිතේ කොහොම වෙයිද කියලා හැම රෑකම මම කල්පනා කරලා තියෙනවා. ඒත් ඒ ජීවිතේ කොහොම තියෙයිද කියලා මට හීනකින්වත් පෙනිලා නැහැ. මම හිමරුගේ උර හිසට බර වුණා. දන්නවද මිහි, මීට අවුරුදු දෙකකට විතර කලින් මට කෙල්ලෙක් ගැන ආදරයක් හිතුණා. ඉතින් මම තව ටිකක් ලං වෙලා හිමරුගේ ඇස්වලටම එබුණේ ඒ කතා කරන්නේ මම ගැන කියලා දන්න නිසා. ඉතින් මම ඒ කෙල්ලට ආදරේ කිව්වා. මගේ යාළුව හැමෝටමත් ඉන්න නිසා මටත් ඕනි කරා චැට් කරන්න, තැන් තැන්වල අත්තල්ලගෙන ඇවිදින්න, ලෝකෙට පෙන්නන්න කෙල්ලෙක්. ලෝකෙට පේනද මං එක්ක යාළුනේ? ඉඳගෙන ඉඳපු බංකුවේ එහා කෙළවරට ඇදිලා අහක බලාගෙන මම කතා කරා. මාව අල්ලගත්ත කියලා පුදුම ආඩම්බරකමකින් ඉන්න ඇති එහෙනම් ඒ දවස්වල. ඔව්, නැත්තෙම නෑ ඉතින්. මටත් ඕනේ වුණේ මගේ යාළුවෝ වගේ වෙන්න. අරයා එක්කත් යාළු වෙලා හිටියා, මෙයා එක්කත් යාළු වෙලා හිටියා කිය කිය තැන් තැන්වල ලොකුකමට කියවන්න. ටික කාලෙකින් ඔයාව අතහැරලා වෙන කෙනෙක් එක්ක ඉන්න. මොකක්? එතකොට ඒ ටික කාලේ එන්නේ කවද්ද? ඔයා කවදා හරි දවසක මාව අතාරිනවා කියලාද කියන්නේ? මම කිව්වේ එහෙම හිතාගෙන තමයි ඔයා එක්ක යාළුනේ. බලාගෙන ගියා මම රැවටිලා. ඒත් ඔයා එක්ක යාළු වෙලා ටික කාලයක් යද්දී මට අර හීනෙන්වත් නොපෙනුන ජීවිතේ ඇස් ඉස්සරහා මැවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. ඒ කිව්වේ මටත් අම්මා හිටියානම් මෙහෙම වෙයි නේද කියලා හිතෙන්න පටන් ගත්ත මිහි. කොහොමද? ඔයා බත්තුයාගෙන ඇවිත් මට කවද්දි, මගේ අතින් අල්ලගෙන කඩවීදිවල ඇවිතගෙන යන්ති, ඔයාගේ ඇඟිලි තොඩුවලින් මගේ ඔළුව අතකකා පුංචි පුංචි කතා කියද්දි,
ඔයාගේ උරහිසට ඔළුව තියාගෙන පොඩි නින්දකට වැටෙද්දි බීච් එකේ ඒ කෙළවරින්දම් මේ කෙළවරට ඔයා එක්ක දුවගෙන යද්දි ඔයා මගෙන් අලලෙන් බිද්දි මෝඩ වැඩක් කරාම තරහ අරගෙන මාව කොනිත් අද්දි ඒ හැම තැනකදීම මෙහි ඒ හැම තැනදීම මට ඔයාගේ ආදරේ දැනුණා. කිතර ගිහින් ආයේ ආයේ කල්පනා කරද්දි මට හිතෙන්න පටන් ගත්තා මගේ අම්මා හිටියනම් එයත් මට පුංචි කාලේ බත් කවයි සෙල්ලම් කරයි ඔළුව අතකයි කොනිත්තයි. මම බලාගෙන හිටියා හිමරුගේ ඇස්වල දිලිසෙන කඳුළු දිහා. මට දැනෙන්න පටන් ගත්තා අම්මා නැති නිසා මගේ ජීවිතයේ තිබුණ හිස්තැන ටිකෙන් ටික මැකිලා යනවා කියලා. කෙනෙකුට හිතෙයි කෙල්ලෙක් කොහොමද අම්මගේ දැනගන්නේ කියලා. ඒත් මෙහි මම දන්නේ මෙච්චරයි. කවදාවත් ම අම්මගේ ආදරේ විඳපු නැති ඉස්සරහට විඳින්නත් බැරි කොල්ලෙක්ට අම්ම වෙන්න ආදරේ පුරවගෙන ආපු එක කෙල්ලෙකුට පුළුවන්. මම හිමරුට ලං වුණා. ආයෙම උරහිසට බර වුණා. කාලෙත් එක්ක මගේ ආසාව වෙනස් වුණා. මෙච්චර කෙල්ලෝ එක්ක යාළු වෙලා හිටියා කියනවට වඩා හොඳයි මේ කෙල්ල එක්ක මෙච්චර කාලයක් යාළු වෙලා හිටියා කියන එක. ඔයා විතරක් මගේ ජීවිතේම වුණා. දවසක ඔයා මට ආදරේ නොකරන්න තීරණය කරත් මම සදහටම ඔයාට ආදරේ කරන්න තීරණය කළ ඉවරයි මෙහි. මම ඒ ඇස්වලින් පිට ඇවිත් කම්බුල් දිගේ ගලාගෙන යන කඳුළු දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. දෙවියනේ මම මේ කොල්ලට මෙච්චර ආදරේ කරලද? ජීවිතේ කවදාවත් නොදැනෙන සතුටක් ආඩම්බරයක් හිතාස්සේ පෙනුම් ගන්න පටන් ගත්තා. මම හරි වාසනාවන්තයි. ඇඟිලි තුඩුවලින් හිමරුගේ කඳුළු පෙළියක් පිහිටාන ගමන් මම කිව්වා. වර්තමානය. හිමරුගේ ගෙවල් තිබුණේ අපේ ගමේමයි. එයා ගොඩක් සල්ලි තිබෙන පවුලක ළමයෙක් නෙමෙයි. මෑතක් වෙනකල්ම එයාගේ තාත්තා කුලී වැඩ කරා. අම්මත් නැතුව දරුවෝ 6 දෙනෙක් ජීවත් කරවන්න ඒ තාත්තා විඳින දුක දිහා මුළු ගමම අවුරුදු 20 ගානක් තිස්සේ බලාගෙන හිටියා. හිමරු පවුලේ බාලයා. එයා ඉපදෙද්දිම එයාගේ අම්මා මැරිලා තියෙන්නේ. ඒ මරණය ගැන එක එක කතා ගමේ කියවෙනවා. ඉස්සර ඉඳලම ලෙඩක් තිබුණලු. ඉස්පිරිතාලේදී බෙහෙතක් වැරදිලාලු. උගක් කතන්දර. ඒ ඔක්කොටම වඩා ඒක හිමරුගේ කරුමෙලු. හැබැයි ඒ පවුලේ ළමයි හැමෝම හොඳට ඉගෙන ගත්තා. හිමරු ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්නවා. මමත් ඒ කැම්පස් එකේම මැනේජ්මන්ට් උපාධියක් කරනවා. මට හිමරුට ආදරේ නොකර ඉන්න හේතුවක් තවමත් හම්බ වෙලා නැහැ. එහෙම හේතුවක් හම්බ වෙනකන් මම හිමරුව අතාරින්නෙත් නැහැ. මගේ අවසාන තීරණේ වුණේ ඒක. අම්මල කියන යාගේ දුප්පත්කමයි අවාසනාවන්තකමයි මගේ ආදරේ අවසානයේ තීන්දුව කරනවට මම කැමති වුණේ නැහැ. ඒ ආදරේ නැති කරගන්න මම ලෝභයි. මම එච්චරටම ඒ කොල්ලට ආදරෙයි. දවසක අම්මල අපිව තේරුම් ගනී. වැඩිහිටියන්ගේ ආශිර්වාදේ නොලැබෙන තරම් අපි පව් කරලා නැතු ඇති. ඒ කියන්නේ ඔයාගේ අවසාන තීරණේ ඔයා මේ කොල්ලව අතාරින්නේ නැහැ කියන එකනේ. අම්මා ඇහුවා. හොඳයි කැමැත්තක්. අම්මා නැගිටලා යන්න ගියා. අනේ මාව තේරුම් ගන්න අම්මේ. මම ඔයාලට හිතුවක් කරකම් කරනවා නෙමෙයි. ඒ වගේම දවසක මට ඔයාලව හරි එයාව හරි තෝරගන්න කියලා මාව අසරණ කරන්නත් එපා. අම්මා යන දිහා බලාගෙන මම හිතින් ප්‍රාර්ථනා කරා. ඒ කොල්ලට අපේ දෝණිකෙන් එයාගේ අම්මව මැවෙනවලු. රෑ අම්මා තාත්තෙක් ඇඳේ ඉඳගෙන කතා කරනවා මට ඇහුණා. ඔයා ඉස්සර අපේ දරුවෝ පොඩි කාලේ එයාලව උරතල් කරද්දි මම අර දුරකටට වෙලා මොනවද කල්පනා කරනවා ඔයා දැකලා තියෙනවා නේද සුජාතා? ඔව්. ඒ වෙලාවට මට ඔයාගෙන් මගේ අම්මව පේනවා සුජාතා. ඒ දිහා බලාගෙන ඉන්න එක හරිම නිස්කලංක හැඟීමක්. ඔයා මට කවදාවත් එහෙම කියලා නෑනේ ජානක. මට ඒක කියන්නයි තිබුණේ. මට ඔයාගෙන් මගේ අම්මව දකින්න කසාද බැඳලා 2-3 වසරක් ගත වුණා. ඒත් මගේ දුව අපේ දුව කසාද බඳින්නත් කලින් අම්මෙක් ජීවිතයටවත් නොදපු කොල්ලෙක්ට පවා එයාගේ අම්මව මැවෙන තරමට ආදරේ කළා නේද ජානක? ඔව්. ඉතින් එහෙම ආදරයක් ලැබෙද්දි පිරිමියෙක්ට ඒක මොනතරම් ආදරයක් දෙයිදේ කෙල්ලට. උන්ට වරදින එකක් නෑ සුජාතා. අපි අපේ ආශිර්වාදයේ විතරක් ඒ දෙන්නට දීලා බලාගෙන ඉමු. ඔයාලා කතාව කියවලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න.